ஹலோலம்மா, கோமல திங் அந்த தேர்ட் டே சேலஞ்சுக்கு தாத்திரம் வேணும் வீடியோ. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ මම එලියට යන්න හදන්නේ. ඉතින් කොහොමද මම මගේ සිම්පල් මේකප් එකට මොනවද භාවිතා කරන්නේ, සහ මේකප් එකට කලින් මම කොහොමද හැම ප්‍රිපෙයාර් කරගන්නේ කියලා තමයි ඔන්න අද වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔන්න අපි බලමු කොහොමද මම මේක කරගන්නේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ලොකු ෆවුන්ඩේෂන්ස් පවුඩර් මුකුත්ම යූස් කරන්නේ. මොකද මගේ හැම හැරිම සෙන්සිටිව්. ඉතින් ටක් ගාලා පිම්පල්ස් එන්න බලනවා, රතු වෙන්න බලනවා, ඒ වගේ හැමක් තමයි මට තියෙන්නේ. ඒ වගේම ඔයිලි. ඉතින් මම ඒක නිසා කරන්නේ මගේ සෙටෆිල් ක්ලෙන්සර් එකෙන් ක්ලෙන්සර් කරගෙන මූණ හොඳට ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ අයිස් කැටයක් මම ගානවා උදේ හවස. ඒක ඔකු දන්නවනේ මම අයිස් කැටයක් යූස් කරනවා කියලා උදේ හවස. ඉතින් ඒක ගොඩක් හොඳයි ඔන්න ඔයාලට මිස් තියෙනවා නම්, සෙන්සිටිව් ස්කින් එකක් නම්, ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් හැම. ඉතින් අයිස් කැට කියන්නේ ඇත්තම හොඳ අර ග්ලාස් ස්කින් එකටත් ඒක හරිම වැදගත් වෙනවා, හරිම ග්ලෝවින් අපේ මූණ. ඉතින් ඒක යූස් කරන් පස්සේ මම ඔන්න මගේ මේකප් එක පටන් ගන්නවා. ලිප් බාම් එක ගාලා තියෙනවා මම දැන්. ලිප් බාම් එක අනිවාර්යෙන් ගාලා ඔගොලු ලිප්ස්ටික් යූස් කරන්න. ඉතින් මේක තමයි මම යූස් කරන ලිප්ස්ටික් එක අද. ඉතින් මේක මේ ෆන් කලර් එකක්. මේක තද රතු පාට. ඉතින් බ්‍රයිට් රෙඩ් එකක් මේක. ඉතින් මේකට මම හරි මාසයි. මොකද මේ වගේ අර බ්‍රයිට් රෙඩ් ගෑවම අපේ අර මූණ නිකන් එළිය වෙලා වගේ පේනවනේ. අන්න ඒකට මම හරි මාසයි. ඉතින් ඒක මම අද මගේ ඩ්‍රෙස් එකටත් දාලා පෙන්න නිසා ඔන්න මේක යූස් කරනවා. ඉතින් මම ඔයාලට කියන්නම් ඊට පස්සේ මොකද දැන් අපි ක්ලීන්ස කරගෙන අයිස් ක්‍යූබ් කරගෙන කියන ටෝන කරගෙන නැති ඉන්නේ. ටෝන එකක් තමයි අයිස් ක්‍යූබ්. හරිනේ මං ඔයාලට කලින් කියලා තියෙනවානේ කඩෙන් ගන්න එපා ටෝනර්ස්. අයිස් ක්‍යූබ් අයිස් වතුර කියන්නේ ටෝන තමයි. ඊට පස්සේ ඔන්න මම මගේ මොයිස්චරයිසර් එක ආඩේප් කරලා මූණට ඊට පස්සේ සන්ක්‍රීම් එක ගානවා. ඉතින් සන්ක්‍රීම් එක මම ඊට පස්සේ අන්තිමට ගානවද මොකද මම ෆවුන්ඩේෂන් පවුඩර් ඉතින් මුකුත් ගානේ නැති නිසා. ඉතින් අද මගේ ආයිබ්‍රෝ පෙන්සිල් එක, මේ මගේ මස්කාර එක, මිස්ටර් ෆොස් එකේ, ඔන්න මේ මගේ ලිප්ස්ටික් එක, අයිලයිනර් එක. මේක නම් මම AliExpress එකෙන් ඔන්ලයින් ඕඩර් කරපු එකක්. ඉතින් මෙන්න මේ මේකප් ප්‍රොඩක්ට්ස් ටික මට ඇත්තටම නැතුම් බෑ. මෙන්න මේ අයිලයිනර් එක, මෙන්න මේ වගේ හීන ප්‍රොඩක්ට් ටික අඳින්න හරිම ලේසි. ඉතින් ඊට පස්සේ මගේ මෙන්න මේ තව අයිලයිනර් එකක් තියෙනවා. මේකේ හැබැයි අර පෙන් එක වගේ දිග හීනි තුඩක් නැහැ. ඒ වුණාට මේකත් හොඳයි ඉතින් මට. මේක ෆාමසි බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ෆාමසි බ්‍රෑන්ඩ් එකේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා මේකප් ඇයිටම්ස් ගන්නවා නම් ඒ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. මිස්ටර් රෝස්ත් හොඳයි. ඉතින් මම ඇලෝ ජෙල් එක තමයි අද මගේ මොයිස්චරයිසර් එක විදිහට යූස් කරන්නේ. ඉතින් අද මගේ ලිප් බාම් එක මට අමතකුණා, ඒක ඉවර වුණා. ඉතින් ඉවර වුණ නිසා මම ඇලෝ ජෙල් ටිකක්ම තොලෙත් ගා ගන්නවා. ඉතින් මේක තමයි අද මගේ පර්ෆියුම් එක. ඉතින් මේක හරිම සුන්දරයි, ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මගේ යාළුවෝ කියනවා ඉතින් මම ගන්න පර්ෆ්යූම් හරිම සුන්දරයි එහෙම කියලා. ඉතින් ඔන්න පර්ෆ්යූම් ටික දාගෙන මම දැන් ඉම්ප්‍රෝ මස්කාරා ඒ ටික දාගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි මගේ මේකප් සිම්පල් මේකප් රොටින් එක යන්නේ. ලිප්ස්ටික් එක ගන්නවා, ඊට පස්සේ අයිබ්‍රෝස් ලසන්ඩ දෙනවා, මස්කාර අනිවාර්යෙන් ඕනේ, අයිලයින් එක අනිවාර්යෙන් ඕනේ මට. ඉතින් ඔච්චරයි ෆවුන්ඩේෂන්. ඊට පස්සේ පවුඩර්ස් මුකුත් මම යූස් කරන්නේ නැහැ. ඩේලි කොහොමත් යූස් කරන්නේ නැහැ. ඉතින් එනට කට්ටි ආනවා ඔයා මොනාද ගන්නෙ මොනාද ගන්නෙ කියලා. එයාලා හිතන් ඉන්න ඇත්ත මම මේකප් කරනවා කියලා එළියටත් ඇත්තටම නැහැ. මම හැම දැන් හොඳට හදාගෙන ඉන්න නිසා මට ඇත්තටම ෆවුන්ඩේෂන්වත් පවුඩර්වත් මොනවත් ගන්න ඕනේ නැහැ හැමත. ඉතින් ඔන්න මේ ස්කින් ඩොක්ටර්ගේ ඉන්න සන්ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ. මේක 60+ SPF තියෙන හොඳ මොයිස්චරයිසර් එකක් වගේ. ඇත්තටම හොඳට අර හැමට හොඳට වේලෙන්නේ නැතුව වයිට් කස්ට් එක තියෙනවා. වයිට් සුදු වෙන ගතිය, ඒ ගතිය උනට ඇත්තට විනාඩි 5ක් විතර යනකොට නැති වෙනවා. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ටත් මෙන්න මේ
සන් ක්‍රීම් එක ගොඩක් හොඳයි ඔගොල්ලෝ පාවිච්චි කරලා බලන්න ස්කින් ડોක්ටර් කේන 60 plus කියන මෙන්න මේ නිල් පාට පැකේජ් එකේ තමයි එක ආවේ හැබැයි දැන් නම් කොහමද දන්නේ එන්නේ ඒක ජොට හොයලා බලන්න ඒක ඇත්තටම හොඳයි මූණට අර තෙල් ගතිය එහෙම ඒ වගේ ඉන්නේ නැහැ ඇත්තට මූණටම හොඳට හිටිනවා මේක ඉතින් හොඳට අර මොයිස්චරයිසර් එකක් වගේම මේ ස්ප්‍රෙඩ් වෙලා එහෙම හිටිනවා මේ නිසා තමයි මම මේකට ආස මොකද ඔලි ස්කින් එකක් තියෙන සෙන්සිටිව් එහෙම ස්කින් එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය හරියන්නේ නැහැනේ මොනසල් කීමක්වත් අර බිබිලි වගේ ඉන්න බලනවනේ ඒ නිසා මම ඔන්න මේක රිකමෙන්ඩ් කරනවා ඉතින් අද මම තදබිඩි රැස්ති උනේ මෙන්න මේ බෙහෙත් කඩේට එන්න මොකද මට ඕනේ වුණා කස්තුරි කහ විනිවා ගැට වගේ දේවල් ටිකක් ගන්න මගේ මූනේ ගාන පැක් වලට ඉතින් මම ඔයාලට කිව්වනේ කඩෙන් ගන්න එපා කියලා ස්ක්‍රබ් ගන්නත් එපා කඩෙන් ෆේස් ස්ක්‍රබ් එක නම් ගත්තර කමක් නැහැ මොකද ෆේස් ස්ක්‍රබ් එක අපිට ගෙදර හදාගන්න තියක් අමාරුයි අර හොඳට මොයිස්චරයිසර් ගතිය තියෙන්නේ නැත්නම් උනේ හැම නැත්තම් ඩැමේජ් වෙන්න පුළුවන්නේ ඒ නිසා ෆේස් ස්ක්‍රබ් ගත්තර කමක් නැහැ බොඩි ස්ක්‍රබ් නම් ගන්න එපා ටෝන ගන්නත් එපා ටෝන වෙනුවට පාවිච්චි කරන්න ඕලා අයිස් කියුබ් ඉතින් පැක් වෙනකොට ඔයාලා පැක් ගන්නත් එපා කඩෙන් එක එක පේජස් වලින් ඔයාලට පුළුවන් පැක් මෙන්න මේ වගේ බෙහෙත් කඩේකට ඇවිල්ලා ඉක්මනින්ම කස්තුරි කහ විනිවිදට රත් හඳුන් මේ වගේ දේවල් අරගෙන මේ පැණිකුත් අරගෙන ගෙදරදී චුට්ටක් කවලම් කරලා අයිස් වතුරෙන් ගහන්න ඒකනේ ගොඩක් හොඳ නේද කඩේ දේවලුත් ඕම දාලා තමයි හදන ඇත්තේ ඉතින් ඊට අමතරව ඔය කෙමිකල්ස් එහෙමත් දාන්න නිසා ඉතින් මම නම් හිතන්නේ වඩාත් හොඳයි ඒක ගෙදර හදන එක ඉතින් ඔන්න මං ඉතින් එළියට ඇවිල්ලා චුට්ටක් ඇවිදලා එහෙම ගෙදර ගියා එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම් වෙනකන් අනේ ඉතින් මං ගිහලා එන්නම්.